සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මානුශාසනාව සඳහා පිංගන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 2කින් B 80 L ජාතික නිවාස රද්දොළුගම පදිංචි H.A. කුසුමාවතී පෙරේරා ඊ විමලසිරි ඇතුළු පවුලේ පිංවන්ත පිරිස අපි මේ පිංවතුන්ට ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අද ධර්මදේශනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්ත ධම්මපද පාළීහි පාප වර්ගයට අයත් ගාථා රත්නය මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උදකුම් බෝබි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනන්ති බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේ හිටපු එක්තරා ව්‍යාපාරිකෙක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන කාලේ සවැත් නූර වැසියෝ එකට එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න පටන් ගත්තා. එහි එක දවසක බුදුරජාණන් වහන්සේ දානෙට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ එදා භුක්තානුමෝදනා ධර්මදේශනාවට දානීය පිළිබඳ අති විශේෂ කාරණාවක් දේශනා කළා. උපාසකීනි මේ ලෝකේ සමහර කෙනෙක් තමන් දන් දෙනවා. නමුත් අනුන් ලවා දෙවන්නේ නැහැ. අනුන්ට අනුමෝදන් කරවන්නේ නැහැ. ඒ කෙනා මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ මහා භෝග මහා සම්පත් ඇතුව උපදිනවා. නමුත් පරිවාර සම්පත්තියෙන් පිරිහෙනවා. තවත් කෙනෙක් අනුන් ලවා දන් දෙවනවා. නමුත් තමන් දන් දෙන්නේ නැහැ. ඒ කිනා මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ පරිවාර සම්පත්තියේ ඇතුව ඉපදිනවා. මහපිරිසක් මහපිරිවරක් තමන්ට ලැබෙනවා. හැබැයි මහා භෝග මහා සම්පත් වලින් පිරිහෙනවා. තවත් කෙනෙක් ඉන්නවා තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් ලවා දන් දෙවන්නෙත් නැහැ. මේ කිනා මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ මහා භෝග මහා සම්පත් ලැබෙන්නෙත් නෑ, ඒනුත් පිරිහෙනවා, පරිවාර සම්පත්තියනුත් පිරිහෙනවා. තවත් කෙනෙක් ඉන්නවා ඒකිනා තමනුත් දන් දෙනවා, අනුන් ලවාත් දන් දෙවමමින් ඔවුන්ටත් දාණය අනුමෝදන් කරනවා. ඒකිනා මරණයටපත් වුනාම ඊළඟ ජීවිතයේ මහා භෝග මහා සම්පත් ඇතුව උපදිනවා. ඒ විතරක් නෙවෙයි පරිවාර සම්පත්තියත් ඔහුට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උභය සම්පත්තියෙන්ම අර්ථවත් පින්කමක් කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටින බව භාග්‍යතුන් වහන්සේ අනුශාසනාවේදී දේශනා කළා. එදා මේ දේශනාව අහගෙන හිටියා එක්තරා සිටුවරී. මේ නුවණැති මිනිසයා මේ කාරණාව හිතේ දරාගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි හෙට දවසේ මගේ දාණයට ඔබ වහන්සේට වැඩම කරන්න පුළුවන්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ දාණය පිළිගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා. පිඟුතුනි මේ පින්කම් වලට ආරාධනා කරනවා කියන එකත් අපි බොහොම නුවණින් ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. මොකද මේ දාණයක් සඳහා ප්‍රතිග්‍රාහකයන් වහන්සේව දැනුවත් කරන එක, ප්‍රතිග්‍රාහකයන් වහන්සේට ඒක මතක් කරන එක අපි ප්‍රඥාව මෙහෙවල කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. බොහෝ දිනෙක ඒ නුවණ මෙහෙවන්නේ නැතිකම නිසා ප්‍රතිග්‍රාහකයන් වහන්සේගෙන් සමහර වෙලාවට බොහෝ අනුග්‍රහ නොලැබී යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ප්‍රතිග්‍රාහකයන් වහන්සේට බාධාවක් වෙන්නත් පුළුවන්.
අපි ප්‍රතිග්‍රාහකයන් වහන්සේ ඇසුරු කරනකොට සිහිය පවත්වා ගන්නට ඕන. දැන් අපි උදාහරණයක් හැටියට ධර්ම දේශනාවකට ආරාධනා කරනකොට අපි ධර්ම ගෞරවය හිස මත තබාගෙන ඒ දේශකයන් වහන්සේට ආරාධනාව කරන්න ඕන. අර වේරංජාවේදී එක්තරා කාන්තාවක් ඒ භික්ෂුන් වහන්සේට ධර්ම දේශනාවකට ආරාධනාව කරනකොට ඇය පාවහන් ලාගෙන භික්ෂුන් වහන්සේට වඩා උස් අසුනක ඉඳගෙන තමයි දේශනාවට ආරාධනා කරේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ ඇයට සිහිපත් කරලා නැගිටිනවා නැගණිය ඒකටත් කාලේ ඒවි කියලා. උන්වහන්සේ ධර්ම දේශනාව කළේ නැහැ. කරුණාව මෛත්‍රිය තියෙන ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමක් කිසි වෙලාවක පිංඔතුනි මේ ලාභේ කිරිහි හිත යොමු කරන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ශාසනීය තුල ප්‍රත්‍යමූලික කරගෙන ඉන්න ඇතෙමික් ඉන්න පුළුවන්. ඒක භාග්‍යතුන් හසේ වැඩ ඉන්න කාලෙත් හිටියා, ඊට පසු කාලීනවත් ඉන්නව, දැනුත් ඉන්නව, අනාගතේ පහළ වෙන්නත් පුළුවන්. ඕන්ව හඳුන්වන්නේ භාග්‍යතුන් හන්සේ අසත්පුරුෂයෝ කියලා. ආමිස චක්කුක. ආමිසයේ දෙසේ නැඹුරු කරගත්තු ඇසක් තියෙන්නේ. දැන් සමහර භික්ෂුන් වහන්සේ නමකට මිහිම හිතෙනවා. අද අර ගෙදරට පින්ඩපාතේ වැඩියෝ සිවුරක් හම්බ වෙන්නේ. හැබැයි මේ ගෙදරට පින්ඩපාතේ වැඩියොත් නම් දාණෙ ටික විතරයි දෙන්නේ. අර ගෙදරට ගියොත් බොහොම රසවත්ව ප්‍රණීතව දාණෙ දෙනවා, පිරිකරකුත් දෙනවා. ඒ නිසා මම ඒ ගෙදරට යන්න ඕන කියලා ඔන්න යනවා. ඒ පිරිසව හඳුන්වන්නේ ආමිස චක්කුක. ආමිසයේ දෙස නැඹුරු කරගත්තු ඇසක් තියෙන්නේ. ජීවිකත්තාය පබ්බජිතා. මේ පැවිදි ජීවිතය ජීවිකාවක් කරගෙන තියෙන්නේ. Taman ජීවත් වෙන මගක් කරගන්නවා මේ පැවිදි ජීවිතය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි පිරිස්ව භාග්‍යතුන් වහන්සේගේ ධනහිස ළඟ වාඩි වෙලා හිටියත් හරියට චතුරංග සමන්නාගත අන්ධකාරයක විඳින ඊතලයක් වගේ ඔහුව නොපිනි යනවලු. භාග්‍යතුන් වහන්සේට එවැනි කෙනෙක්ව පේන්නේ නැහැ. උන්වහන්සේගේ අනුග්‍රහයක් ලබන්නේ නැහැ. මම මේ කාරණා මෙතනට එකතු කළේ අන්නේ එවැනි ලක්ෂණ නැති ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් හැම වෙලාවකම බලන්නේ දායකයාට හැකි උපරිම ආකාරයකට අනුග්‍රහයක් කරන්න. මේ දායකයාට මොන විදියකට මම ආනිසංසයක් ලබලා දෙන්න ඕනද? මේ දායකයාට මම කොයි ප්‍රමාණයට අනුග්‍රහ කරන්න ඕනද? අන්න ඒ කාරණාව ගැන තමයි කරුණාව මෛත්‍රිය තියෙන ශාසනීය පිළිබඳ ඇල්මක් තියෙන සත්පුරුෂයන් වහන්සේ නමකට හිතෙන්නේ. එතකොට එවැනි සත්පුරුෂයන් වහන්සේ නමකට යමක් පූජා කරගන්න, තමන්ගේ දාණයට වඩම්වා ගන්න, තමන්ට ධර්මකාරණාවක් විමස ගන්න, තමන්ගේ ළඟත් තියෙන්න ඕන නැමුණු හිත. මම මේ කාරණාව සිහිපත් කරන්නේ අපේ පින්වතුනුත් ආන් ඒ විදියට පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් ස්වාමීනි මට මෙවැනි පින්කමක් කරගන්න ඕන. මගේ හිතේ බලවත් ආශාවක් තියෙනවා මෙනි මෙහිම පින්කමක් කරගන්න. මෙවැනි පූජාවක් කරන එක මහත්ඵල මහානිසංස දායකයි බව මම දන්නවා. එනිසා මට මේ පින කරගන්න මා කිරි අනුකම්පාවෙන් මේ දානෙට වැඩම කරන්න. මේ පින්කම බාරගන්න, මේ පූජාව බාරගන්න. අන්නේ එවැනි ආයාචනයක් කරන්න පුළුවන් නම් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝන්ගෙන් විශේෂ අනුග්‍රහයක් ලබන්න පුළුවන්. ලෞතුරා භාග්‍යතුන් වහන්සේගෙන් අනුග්‍රහයක් ලබන්න පුළුවන්. මේවා පි නිතර නිතර පුරුදු පුහුණු කරගati යුතු කාරණා. එහෙම නැතුව පාරේ තොටේ දැක්කම බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා ස්වාමීන් යනේ මටත් ආසයි දානයක් දෙන්න, හෙට දාණයට ඔබ වහන්සේට වැඩම කරන්න පුළුවන්ද? එහෙම ගෞරවයක් නැතුව විමසීමක් කළොත් බුදුවරු එහෙම අනුග්‍රහය කරන්නේ නැහැ. අපි හත්තේ අපේ හදවතේ තියෙන්න ඕන මට මේ වෙලාවේ පිනක් කරගන්න ඕන කියන චේතනාව. ඉතින් මේ ආරාධනාවල් කරනකොට අන්නේ එවැනි සිහියක් පවත්වාගෙන ප්‍රඥාව මූලික කරගෙන නුවණ මෙහෙයවමින් පින්කම කරන්න පුළුවන් නම් ඒ තුළින් අප්‍රමාණ ආනිසංසයක් ළඟා කරගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේට මේ පුරුෂයා දානෙට ආරාධනා කළා. ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ අහනවා උපාසකය කොපමණ භික්ෂුන් වහන්සේලා දානෙට වැඩම කරන්න ඕනද? ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මේ විහාරයේ යම් තාක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවද ඒ සියලු දෙනා වහන්සේලා හෙට මගේ දානෙට වැඩම කරන සීක්වා. භාග්‍යතුන් වහන්සේක බාරගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේට දැන් දානෙට ආරාධනා කරලා දැන් මේ සිටු පුත්‍රයා ගමට යනවා. මේ සිටු පුත්‍රයාගේ මේ පින්කමේ අරමුණ තමයි
අර උබය සම්පත්තියම ළඟා කරගන්න. තමනුත් දන් දෙනවා අනුන් ලවා දන් දෙවනවා. මෙනි මේක තමයි දැන් මේ සිටුවරයා කරන්න යන පින්කම. මොකද දානේ ගත්තොතින් පින්වත්නි ඒක පරාසයක විහිදිච්ච කාරණාව. අති විශාල පරාසයක විහිදිච්ච කාරණාව. ඒකනේ පින්වත්නි අපේ මහබෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම මේ දාන පාරමිතාවම පිරුවේ. දානය කියන එක ඒ තරම්ම විශේෂ කාරණාවක් නිසා. පින්වතුනි මේ දානය කියන කාරණාවේ දැන් එක පැත්තක් තමයි මේ තමනුත් දන් දෙනවා අනුන් ලවා දෙවනවා. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි සසරේ මහභෝග මහ සම්පත් ලැබෙනවා. ඒ වගේම තමයි තමන්ට පරිවාර සම්පත්තියකුත් ලැබෙනවා. දැන් මේ සිටු පුත්‍රයායි පරිවාර සම්පත්තිය ලබා ගැනීම අරමුණින් දැන් ගමේ ගිහිල්ලා එකිනෙකාට මේ පින්කම මතක් කරනවා. හැබැයි දැන් පින්කම මතක් කරන්නේ මොකටද? තවත් පිරිසකට පින් කරව ගන්න. ඒ නිසා ගමේ ගියක් ගියක් ගානේ, ගමක් ගමක් ගානේ, කඩපිලක් කඩපිලක් ගානේ, පැල්පතක් පැල්පතක් ගානේ ගිහිල්ලා මේ දානේ මතක් කරනවා. මම මෙහෙම දානයක් බාරගත්තා. නුඹලා කැමැති කැමැති ප්‍රමාණ වශයෙන් මේ දාණයට සම්බන්ධ වෙලා ඒ පින් කරගන්නාසේක්වා කියලා උන්ට මතක් කළා. මෙතනදී විශේෂ කාරණාවක් අපේ ශ්‍රාවක පින්වතුන්ට මතක් කරන්න ඕන. දැන් මේ සිටු පුත්‍රයාගේ අරමුණ තමයි තවත් පිරිසකට පින් කරගන්න ඉඩ දෙන එක. ඒකෙන් ඔහුගේ බලාපොරොත්තුව තමන්ගේ පින්කමට සහයක් ලබා ගන්න, තමන්ගේ පින්කම පහසුවෙන් කරව ගන්න කියන අරමුණ නෙවෙයි. මම ඒ කාරණාව මතක් කළේ අද කාලේ මේ පින්කම කරන බොහෝ දෙනෙක් අපි දකිනවා. හැබැයි ඔවුන් බොහෝ දෙනෙකුගේ ළඟ තියෙන අරමුණ මේකම නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ තමන්ගේ පින්කමට සහයෝගයක් ලබා ගන්නයි, තමන්ගේ පින්කම ඔවුන් සම්බන්ධ කරගත්තොත් ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් කියන කාරණාව මූලික කරගෙන. ඔන්න ඔය කරුණු දෙකෙන් තමයි බොහෝ දෙනෙක් පින්කමට පිරිස එකතු කරගන්නේ. ඒක කොහොමද වෙන්නේ? අපි හිතමුන්නේ කෙනෙක් යම්කිසි පින්කමක් සූදානම් කරනවා. ඒ පින්කමට යන වියදම අපි ගණන් වශයෙන් කියමුකෝ ලක්ෂයක් විතර යනවා කියලා. පින්කමට රුපියල් ලක්ෂයක් විතර වැය වෙනවා. දැන් මොහුගේ අතේ තියෙන්නේ රුපියල් 20000යි. තවත් 80000ක් මේ කෙනාට හොයා ගන්න ඕන. දැන් ඔන්න තවත් පිරිසකට මේ කෙනා මතක් කරනවා මම මෙහිම පින්කමක් කරනවා, පුළුවන් නම් මේකට සම්බන්ධ වෙන්න. එහෙම ප්‍රකාශ කරලා සම්බන්ධ කරන අයගේ සහයෝගය ලබා ගැනීම මේ පරිවාර සම්පත්තිය ළඟා කර ගැනීමේ පින්කමට ඍජුවම අයිති වෙන්නේ නැහැ. ඇයි ඒ ඍජුවම අයිති වෙන්නේ නැහැ කියන්නේ? ඔහුගේ අරමුණ තවත් පිරිසකට පින්කමක් කරවන එක නෙමෙයි. ඔහුගේ අරමුණ මට මේ පිරිසගේ සහයෝගය ලබා ගත්තොත් මගේ පින්කම මට සාර්ථකව කරන්න පුළුවන්. ඒ තමන්ට රුපියල් 80000ක තව අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට අර භාග්‍යතුන් වහන්සේ පෙන්වල දුන්නු අරමුණ ඒ කිනාට ඉටු වෙන්නේ නැහැ ඒ පැත්තේ. මොකද අඩුවක් පුරව ගන්නයි පිරිස එකතු කරගන්නේ. නමුත් මේ කාරණාවෙද අපේ පින්වතුන් තේරුම් කරගන්න මෙනි මේ විශේෂ කාරණාව. තමන් තමන්ගේ පින්කමකට පිරිසක් එකතු කරගන්නවා නම් එතනදී මූලික වෙන්න ඕන මම මේ පිරිස එකතු කරගන්නේ මගේ පින්කමට සහයක් ලබා ගන්න නෙවෙයි, ඔවුන්ගේ සංසාරයට උපකාරයක් ලබා ගන්න උදව්වක් කරන එක. එතකොට ඒ අර්ථයෙන් තමන් පින්කම සෝදානම් කරනවා නම් පින්වත්නි අපේ පින්වතුන් මතක තියාගන්න, තමන් රුපියල් ලක්ෂයක පින්කමක් සෝදානම් කරනවා නම් තමන්ගේ අතේ රුපියල් ලක්ෂයක් සෝදානම් කරලා තියාගන්න. රුපියල් ලක්ෂයක් සෝදානම් කරලා තියාගත්තොත් පමණයි තමන්ට ඒ පින්කම කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මෙනි මේ කාරණාව පින්ඔතුණි බොහොම වටින කරුණා, විශේෂ කරුණා. මේක හරියට අපේ පින්ඔතුණ අවබෝධ කරගත්තේ නැති වුණොත් අපේ පින්ඔතුන්ට ඒ පින්කම තුල වෙන්නේ ලොකු අලාභයක්. මොකද එහෙම පින්කමක් සූදානම් කරන්න ගියාම තමන්ට ජීවිතේ නොඑක් පින්කමට බාධකෙන්න පුළුවන්. දැන් පින්කම කරන්න බොහෝ වෙහෙස වෙනවා. එතකොට විවිධ පිරිස් පින්ඔතුනි පින්කමේ කටයුතු බාර ගන්නවා. දැන් පිරිසක් එකට එකතු වෙලා පින්කම් කරන අයට මම මේ කියන කාරණාවේ අත්දැකීම බහුලව අත්විඳින්න පුළුවන්. මොකද සමහර දිනෙකට
සම්බන්ධ වෙන්න දොර විවර කරලා දුන්නම ඔවුන් හිතන්නේ ඔවුන්ගේ සහයෝගය මේ පින්කමට අවශ්‍යයි කියලා. සමහර දිනෙක එතන ඇවිල්ලා තමන් වැරදි හැසිරීම රටාවෙන් හරියට පව කරගන්නවා. අර පින්කම් කරන අයගේ පින්කම් වලට බාධා කර කර වචනින් වෙන්න පුළුවන් ක්‍රියාවෙන් වෙන්න පුළුවන් හරියට පව කරගන්නවා. මම මේ කාරණාව වෙනම විස්තර කරලා දෙන්නම්. පින්කමකට සම්බන්ධ වෙන අයගේ අතින් වෙන බලපෑම් මොන වගේද කියන කාරණාව. නමුත් මේ කාරණාව මේ පින්කම කරන අයට මම එක්තරා සිහිපත් කරන්න හිතුවා මුලින්ම. දැන් පින්කම් එකට එකතු වෙලා පින්කම් කරන අයට මේ අත්දැකීම තියෙනවා කියලා මම අදහස් කළේ සමහර දිනෙක පින්ඔතුණි පින්කම සිහිපත් කරාම ඕනේ පින්කමේ කොටස් බාර ගන්නවා. මම මේ කොටස කරලා දෙන්නම්, මම මේ කොටස කරලා දෙන්නම්, මම මෙපමණ මුදලකින් පින්කමට දායක වෙන්නම් කියලා දැන් ඔන්න බොරොන්දු වෙනවා. සමහර දිනෙකට අමතක වෙනවා. සමහර දිනෙක ඒ දවස්වල වෙනකොට නොයෙක් අපහසුකම් නිසා හිතලා මේක මගහරිනවා. ওই වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් එතකොට අර පින්කම සෝදානම් කරන කෙනා බලාපොරොත්තුවක් තියන් හිටියා මේ පිරිස මේ පින්කමට දායක වෙයි කියලා. මොකද සමහර දිනෙකට පින්කම් මතක් කරාම ඒ පින්කම් වල තියෙන වටිනකම බොහෝ දිනෙකට අවබෝධ කරගන්න අපහසුයි. මොකද ලැබිච්ච මනුෂ ජීවිතේ Tamanට මූලිකම අවශ්‍යතාවය මේ පින් කරගන්නවා කියන එක උනාට ඊට වඩා විශේෂ අවශ්‍යතාවල් ජීවිතේ තියෙනවා. ඒ පෘථග්ජන භාවය නිසා අර ධර්මීය හරියට ඇසුරු කරපු නැති නිසා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න පවා සමහර දිනෙකට පින් ඔතුණි බැරි වෙනවා. ඒක ඔවුන්ගේ තියෙන අවාසනාව. මං මේ බොහෝ දිනෙකට සමහර වෙලාවට ප්‍රායෝගිකව අත්විඳින ලැබෙන කාරණාව තමයි කෙනෙක් පින්කමකට සම්බන්ධ වෙනකොට ඒ පින්කමට සම්බන්ධ වෙන්න මම අර කලින් දවසකත් මතක් කළා පින් තියෙන්න ඕන. Tamanට පිනක් තිබුණොත් Taman පමණයි පින්කමක් කරගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් සම්බන්ධ වෙනවා නම් කුමන හෝ ආකාරයකට දායක වෙලා ඒ එයාගේ පින නිසා වෙච්ච දෙයක්. මොකද Tamanට පිනක් කරගන්න පිනක් තියෙන්න ඕන. අර මං පව් කරගන්නෙත් පින් වලින් කියන කාරණාවෙන් අපේ පින් උතුන්ට දේශනාවක් කරා පහුගිය දවසක එතනදී පැහැදිලි කරීමේ පින් කරන්නත් පින් තියෙන්න ඕන. ඒ වගේ තමයි මෙනි මේ කාරණාව තීරුම් කරගන්න ඕන. හැම දිනෙකටම පින්කම් කරන්න මතක් කරාට බොහෝ දිනෙකට පින්කම් කරගන්න සමහර දිනෙකට අවශ්‍යතාවයකුත් නැහැ. සමහර වලාවකට ඒ අයට මග හැරෙන්නත් පුළුවන්. ඒතකොට අර පින්කම කරන කෙනාට නියෝකේ බාධා වෙන්නේ ඇයි? පොරොන්දු වෙනවනේ මම මෙච්චර කරන්නම් අර ප්‍රමාණයට මම දායක වෙන්නම් කියලා. ඒතකොට පොරොන්දු සමහර වෙලාවට මග හැරෙනවා. Taman ඒ පොරොන්දු උනාට දෙන්න බලනකොට Taman ටික කරගන්න බැරි වෙනවා. එතකොට මං මෙතනදි මේ කාරණාව අර පින්කම් කරන අයට මතක් කරන්නේ ඔන්න අර අරුබුදීම්ට මුහුණ පානවා. ඇයි? රුපියල් 80000ක් හොයා ගන්න ඕන තව. අපි හිතමු 20000ක කටයුත්තක් කෙනෙක් බාර ගන්නවා. පින්කම දවස වෙනකොට ඔහු ඒකට සම්බන්ධ වෙන්නේ නැතුව ඔහු ඒ කාරණාව මගහරිනවා. එතකොට අර පින්කම කරන කෙනාට දැනෙන්නේ කොයි වගේ අපහසුකමක්ද බලන්නකො. බලන අර මිනිහේ මේක බාරගත්තා. ඒ මිනිහේක කරේ නෑ කියලා දැන් ඔහුගේ හිත දූෂ්‍ය කරගන්නවනි. මං මෙනි මේ කාරණාව එක කරුණක් හැටියට විස්තර කළේ මේ පින්කම් එකට එකතු වෙලා කරනකොට තමන්ගේ හිතට එන බාධාවක් සිහිපත් කරමි. ඒකේ මං අර මුලින් මතක් කළේ යම් කිසි කෙනේ පින්කමක් සෝදානම් කරගන්නකොට තවත් පිරිසක් සම්බන්ධ කරගනිද්දී තමන්ගේ හිතේ තියෙන්න ඕන මූලිකම අරමුණ තමයි මම මේ පිරිසට පින් කරගන්න දොර විවර කරලා දෙනවා. එතකොට පින්කමට කැමති අය, පින් කරගන්න කැමති අය, මෙලොව ජීවිතය සහ සසර ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙන අය ඔය දොරෙන් ඇතුල් වෙයි. හැබැයි එහෙම නැති අය ඔය දොරෙන් ඇතුල් නොවීඳී. නමුත් අර පින්කම කරන කෙනාට ඔය දෙකම දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නට ඕන. ආන් ඒ නිසා මම මෙන්න මේ කාරණාව විශේෂයෙන් අපේ ශ්‍රාවක පින්වතුන්ට අද මේ ධර්මානුශාසනාවෙන් මතක් කරනවා. අපේ පින්වතුන් ලක්ෂයක පින්කමක් සෝදානම් කරනවා නම් රුපියල් ලක්ෂයක් අතේ තියාගෙන පින්කම සෝදානම් කරන්න. ඒ රුපියල් ලක්ෂයක් අතේ තියාගෙන පින්කම සෝදානම් කරන ගමන් අනිත් පිරිසට පින් කරගන්න අවස්ථාව දෙන මතක් කරන්න. එතකොට මතක් කරනකොට මතක් කරන්න ඔය ඇතන්ට පින්කම් කරගන්න ඕන නම් පිනක් කරගන්න ඕන නම් පින්කමට සම්බන්ධ වෙන්න. එතකොට දොර විවර කරලා දෙන පින්කමට කැමති අයට සම්බන්ධ වෙන්න.
ඔවුන්ගේ උපකාරයක් ඔවුන්ගේ අවශ්‍යතාවයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ දොර විවර කරන්නේ ඔවුන්ට උදව්වක් ලබා ගන්න ඔවුන්ට ප්‍රයෝජනයක් ඇති කර ගන්න එතකොට අර කෙනාට පසුතැවිල්ලක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ ඔවුන් පින්කමට පොරොන්දු පරිදි ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකළා කියලා මොකද තමන්ට බාධාවක් නැහැ තමන් ඕනම දෙයකට මේකට සූදානම් ඒ නිසා මට මේ පිරිස ආවත් එකයි නාවත් එකයි මම මේ පින්කම කරනවා කියන මෙන්න මේ වීරිය හිතේ තියාගන්න මෙන්න මේක විශේෂ කාරණාවක් ඒක ලොකු ලාභයක් ඒකයි මම මතක් කළේ තමන් පින්කම සූදානම් කරනකොට ඒ අවශ්‍ය කටයුතු වලට තමන් පෙර සූදානම් වෙලා ඉන්න ඊළඟට පිරිස සම්බන්ධ කරගන්න අන්න ඒකයි මෙතන භාගතුන හන්සේ මේ කියන කාරණාව උබ්බේ සම්පත්තියම ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ තමනුත් පින් කරනවා අනුන් ලවාත් පින් කරනවා හැබැයි අනුන් ලවා කරනවා කියන එක ඔවුන්ට උපකාරයක් ලබා ගැනීම පිණිස පමණයි අපි මෙතනදි කරන්නට ඕන මෙන්න මේක විශේෂයෙන්ම අපේ පින් උතුම් සිහි තබාගෙන පින්කම් කරන්න ඊළඟ කාරණාව තමයි මම මතක් කළා දැන් පින්කම්මට සම්බන්ධ වෙන අය දැන් පින්කම්මට සම්බන්ධ වෙන අයත් විවිධ විවිධ පැති වලින් පින්කම්මට සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙන පින්ඔතුනොත් පින්කමකට පින්ඔතුනි හොඳ සිහියක් හොඳ ශ්‍රද්ධාවක් හොඳ ප්‍රඥාවක් තියාගෙන පින්කමට දායක වෙන්න ඒ පින්කමට දායක වෙන්න මට මේ ජීවිතේ ලැබුණේ අති විශේෂ අවස්ථාවක් මට මේ පිනක් කරගන්න මේ අවස්ථාව ලැබුණේ ඒ නිසා මම මේ ලැබිච්ච අවස්ථාවේ පින් කරගන්නවා ඒකයි තමන්ගේ අරමුණ වෙන්න ඕන මට හොඳ අවස්ථාවක් ලැබුණා පිනක් කරගන්න ලැබිච්ච අවස්ථාවේ මම පිනක් කරගන්නවා අපි හිතමු ඔන්න යම් කිසි කෙනෙකුගේ ඉඩමක් තියෙනවා ඕකේ ඉල්ලම් හැරුවම මැණික් තියෙනවා ඒක විශ්වාසයි ස්ථිරයි දැන් ඔන්න මේ ඉඩමේ අයිති මිනිසයා යම් කිසි පුද්ගලයෙකුට අවසරයක් දෙනවා ඔයාටත් ඕනනම් මැණික් ගන්න ඔයත් මෙතන ඇවිල්ලා ඉල්ලමක් කපාගෙන ඔයා මැණික් හොයා ගන්න දැන් ඔහුගේ අවශ්‍යතාවය තමයි මෙනික් ලබා ගන්න එක. ඉඩමේ අයිතිකෙන අවසරේ දුන අරකිනාට ප්‍රයෝජනයක් ලබා ගන්න. නැත්තම් Tamanට වලක් කපා ගන්න නෙමෙයිනේ. එතකොට දැන් අර මිනිස්සයා එන්නේ මේ ඉඩමේ ලැබිච්ච අවසරයෙන් ඉල්ලමක් හරලා මෙනිකක් හොයා ගන්න. මෙනික් ටිකක් ලබා ගන්න. එතකොට මේ මිනිස්සයා එතනට ආවම Tamanගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒකට වෙහෙසෙනවා. ඊතර වෙහෙසෙන වෙහෙසෙන ප්‍රමාණයට ඔහුට මෙනික් ලැබෙනවා. ආන් ඒක තමයි පිංගතුනි මෙනි මේ ප්‍රඥාව තියෙන සද්ධාව තියෙන සිහිය තියෙන පුද්ගලයා පිංකමකට ගිහිලත් කරගන්නේ මොකද අද කාලේ සමහර වෙලාවට බොහෝ දිනේ කර මං කලින් දවසකත් මතක් කළා දැන් මගුලක් මලගයක් උත්සවයක් කියන සංකල්පෙන් මේ දානමේ පිංකම් ධර්මදේශනාමේ පිංකම් ගැන හිතාගෙන ඉන්නවා එහෙම නෙවෙයි යම් කිසි තැනක පිංකමක් කරනවා කියලා දැනගත්තොත් ඒ වචන මාත්‍රින් හරි කමක් නැ ඒ පින්කමට කොහින් හරි පැත්තකින් සූදානම් වෙලා සම්බන්ධ වෙලා අඩුගානේ පින්කම දැකලා බලලා හරි සාදුකාරයක් දෙන පින්කමට සම්බන්ධ වෙන්න. Tamanට ශ්‍රමයෙන් හෝ ධනෙන් හෝ භෞතික දේකින් දානෙට උදව්වක් කරගන්න බැරි වුණොත් අඩුම තරමි පින්කම දැකලා බලලා හරි පින්ඔතුණි සම්බන්ධ වෙන්න Taman සිහිය එළබ ගන්න. මොකද ඒ සුළු මොහොත පවා Tamanට විශේෂ වටිනකමක් සංසාරයේට තියෙන්න පුළුවන්. අද මේ ගාථා රත්නියනෝ දේශනා කරන්නේ අන්නේ එවැනි කාරණාවක්. ඒක මං අවසානයේදී අපේ පින්වතුන්ට එතනදි විස්තර කරන්නම්. එතකොට දැන් පින්කමකට අවසර ලැබුණම අවසර ලැබිච්ච අය සිහි තබා ගත යුතු කාරණාව තමයි ඒ පින්කමේ මූලිකත්වයේ ගැන කටයුතු කරන අයට බාධාවක් ඇති නොවන විදිහට පින්කමට දායක වෙන්න ඕන. දැන් මම උදාහරණයක් කියන්නම් අපේ පින්වතුන්ට තේරුම් කරගන්න. අපි හිතමු පන්සලක දානයක් සෝදානම් කරනවා. ගොඩක් පන්සල්වලට මේ කාරණාව අත්දැකීමක් හැටියට තියෙනවා. ඒ නිසා මම මේ උදාහරණේ ගන්නෙ. අපි හිතමු පන්සලේ කඩන පින්කමක් හරි මොනවා හරි නායක හාමුදුරනමක් අපවත් වෙලා හරි මොනවා හරි දෙයකට උන දානයක් දෙනවා. දැන් උන දානේ ලයිස්තුව දායක සභාවේ පිරිස ගම ගමේ ගියක් ගියක් ගන්න ගිල උන මතක් කරනවා. මතක් කරනකොට ඊ ඊ අය ඒ අදාළ අදාළ දේවල් බාරගෙන පින්කමට සම්බන්ධ වෙනවා මම මේ බත බාර ගන්නම් මම මේ බත බාර ගන්නම් මම මේ වෙන්ජනේ බාර ගන්නම් මම මේ පිරිකර බාර ගන්නම් කියලා උණු බාර ගන්නවා අපි හිතමු දැන් ওই ලයිස්තුවට කන් යොමු කරන්නේ නැතුව දායකයන්ගේ විමසීමක්වත් කරන්නේ නැතුව ඔන්න කෙනෙක් අර තමන්ගේ හිතේ පරිදි වෙන්ජනයක් හදාගෙන එනවා
මං තේරුම් කරගන්න උදාහරණයකට ගන්නම් පරිප්පු ව්‍යංජනිය. අපි හිතමුනේ කෙනෙක් අර දාන ලයිස්තුවෙන් පරිප්පු ව්‍යංජනේ බාරගත්තා. එතකොට පරිප්පු ගෙදරකට බාර දීලා ඉවරයි. නමුත් අර විමසීමක් කරන්නේ නැති කෙනා තමන්ට හිතුමනාපෙට පරිප්පු ව්‍යංජනයක් හදාගෙන පන්සලට එනවා. අපි හිතමුනේ බාරගත්තු කෙනාට කලින් මේ මිනිස්සයා පන්සලට පරිප්පු ව්‍යංජනේ හදලා ගෙනලා බාර දුන්නා. දැන් දායකයෙක්ට දන්නෙත් නෑ පන්සලේ හාමුදුරුවෝ දන්නෙත් නෑ පරිප්පු ව්‍යංජනයක් දානශාලාවේ මේසුවට තියෙනවා. අර නියම ක්‍රමයට බාරගත්තු කෙනත් උන පරිප්පු ව්‍යංජනයක් අරන් එනවා. ඔහුගේ ගෙනාපු පරිප්පු ව්‍යංජනේ තියෙනවා. සමහරට ඔහු දකින්න ඔය පුළුවන් තවත් ව්‍යංජනයක් හදලා කියලා. දැන් අපි හිතමු ඔන්න විමසීමක් නොකර පරිප්පු ව්‍යංජනේ හදන් ආපු කෙනා අර දානි බෙදනකොට ඒ අතරින් ගිහලා තමන්ගේ ව්‍යංජනේ බෙදාගෙන යනවා. නියම ක්‍රමයට පරිප්පු ව්‍යංජනේ බාරගත්තු කෙනා දැන් ස්වාමින්වහන්සේලාගේ ළඟට ගිහිල්ලා තමන් හදාගෙන ආපු ව්‍යංජනීය බෙදන්න බලනකොට කලින් පරිප්පු ව්‍යංජනයක් බෙදලා ස්වාමින්වහන්සේ සමහරලාවට නැවතවතාවක් පරිප්පු ව්‍යංජනේ ලබා ගන්න නැති වෙන්න පුළුවන්. ඇයි තමන් බෙදාගෙන ඉවරයිනේ. එතකොට බලන්න පින්වතුනි තමන්ගේ අර නොසැලකිලිමත් බව නිසා අර මිනිස්සයාට කොච්චර හිතේ දුකක් ඇති වෙනවද? ඒ මිනිස්සයා කොච්චර ලොකු පවක් කරගන්නවද? අන්න ඒවට තමයි කියන්නේ පින්කම්බලට බාධා ඇති කරලා අඥානව සම්බන්ධ වෙන අසිහියෙන් සම්බන්ධ වෙන පිරිස කියලා. ඒක බාධාවක්. ඒ නිසා පින්තුනි පින්කමකට සම්බන්ධ වෙනකොට කවදාවත් ඒ පින්කම කරන කෙනාටවත් ඒ පින්කමටවත් ඒ පින්කම කරන අයගේ සිතුවිලි වලටවත් බාධා කරන්න එපා. මොකද පින්කම කරන කෙනා මූලිකයි. ඒ පිරිස යම්කිසි ක්‍රමවේදයකට පින්කම සැලසුම් කරා නම් ඒ ක්‍රමයට තමයි පින්ඔතරි පින්කම කරන්න ඕන. නැත්නම් අනිත් පිරිස දන්නේ නැහනේ පින්කම කරන්නේ කොහොමද කියලා. අපි හිතමුනේ පින්කම කරන කෙනා බාර ගන්නවා. මම මෙන්න මේ ප්‍රමාණ සිවුරු තමයි මේ වර්ගයේ සිවුරු තමයි පූජා කරන්නේ. මෙන්න මේ වගේ පාත්‍රයක් තමයි මම පූජා කරන්නේ. ඒතර ඒ පින්කම කරන්නේ ඇත්තටම පින්කම කරන කෙනා ලොකු අවබෝධයක් තියෙන නිසානේ. නමුත් විවර කරලා දෙනවා දොර කැමති කෙනෙකුට මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ පින්කම කරන කෙනා යම් අවසරයක් දෙනවද අන්න ඒ අවසරයෙන් තමයි පින්ඔතුනි පින්කමට සම්බන්ධ වෙන්නට ඕන. එහෙම නැතුව සම්බන්ධ වෙන්න ගියාම පින්ඔතුනි තමන් ඒ පින්කමට කරන්නේ ලොකු බාධාවක්. එතකොට සමහරලාට පින්කම කරන කෙනාගේ හිතරි දෙන්නත් පුළුවන් අකුසල් සිත් ඇති වෙන්නත් පුළුවන්. දැන් අර නියමිත ක්‍රමයට පරිපෙන්ජනේ බාරගත්තු කෙනා තමන්ගේ පරිපෙන්ජනේ බෙදා ගන්න බැරි වෙනකොට ඒ කෙනාගේ හිතට කොච්චර දුකක් ඇති වෙනවද? ඒ කෙනාට කොච්චර වේදනාවක් ඇති වෙනවද? ඒ නිසා එහෙම පින්ඔතනි පින්කම් වලට සම්බන්ධ වෙන්න එපා. ඒකෙන් තමන්ට ලොකු කුසලයක් සසරට ලැබෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ සංසාරයට අයහපතක් අවඩක් නරකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන් පින්කම්කට සම්බන්ධ වෙනකොට ඉන්නේ සිහිය තබා ගන්න. අනිත් කාරණාව තමයි පින්කමකට සම්බන්ධ වෙනකොට හුරු පුරුදු පිරිසක් එක පින්කමක් කරද්දී තමන්ට කොයිතරම් පළපුරුද්දක් තිබුණත් දන් දීලා අර හුරු පුරුදු පිරිස යම් ක්‍රමයකට හික්මිලා ඉන්නවද ඒ ක්‍රමයට හික්මෙන්න උනන්දු වෙන්න. මොකද දැන් සමහර ලාවට මේ මාන්නය කියන එක පින්ඔතුනි විවිධ ආකාරවලින් අපේ ජීවිතයට එනවා. සමහර ලාට පින් කරද්දී උනත් ඒක එන්න පුළුවන්. අපිත් බණ අහලා තියෙනවා, අපිත් දන් දීලා තියෙනවා, අපිත් මේ පන්සල් වලට පින්කම් වලට සම්බන්ධ වෙලා තියෙනවා කියලා මාන්නයක් තියෙන පුළුවන් Tamanට. හැබැයි දැන් එහෙම මාන්නයක් තියෙන කෙනෙක් පින්කමකට සම්බන්ධ වෙනකොට අර මාන්නින් එක්කනම් පින්කමට සම්බන්ධ වෙන්නේ. එතකොට පින්ඔතුනි ඒ පින්කමට සම්බන්ධ වෙලා Taman කරගන්නේ ලොකු පවක්. මොකද අර මාන්නේ ඔළුවේ තියෙන නිසා. ඒ නිසා පින්කමට සම්බන්ධ වෙනකොට තමන්ට කොයිතරම් අත්දැකීමක් තිබුණත් ධර්මයේ දන්න පින්කම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිරිසක් එක්කනම් කටයුතු කරන්නේ එතන ගිහිල්ලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා බාධා කරන්න එපා. මේකට එක උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් දකුණු අතින් දත් මැදලා හොඳට හුරු පුරුදු කෙනෙක් ඉන්නවා. ඔහුට හොඳ පළපුරුද්දක් තියෙනවා දකුණු අතින් දත් මැදලා. දොර ඔහුගෙන් ඇහුවොත් ඔයා දත්ම දින්න දන්නවද? ඔයාට දත්ම දින්න පුළුවන්ද කියලා ඇහුවොත් ඔහු ආ ඔව් කියාවි. ඔව් දන්නවා කියාවි. හැබැයි අපි ඔහුගිට කිව්වොත් ඔයා හෙන වම් අතින් දත් මැදලා පෙන්වන්න කියලා එක අසීරුවේ. දකුණු අතින් දත් මැදලා හුරු කෙනා වම් අතින් දත්ම දින්න පටන් ගත්තම ඒක නුහුරු බවක් දැනෙනවා.
ඒ වගේ තමයි කොච්චර දන් දීලා පුරුද්දක් තිබුණත් පිංගතුනි ධර්මීය දන්න පිංකම් කරලා හොඳ අවබෝධයක් තියෙන පිරිසක් එක්ක පිංකම කරනකොට අර වම්මතින් පිංගතුනි දත් මදිනවා හා සමානයි මොකද පිංකමක් කරද්දී ධර්මී පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවනේ මේ දේ කරන්නේ මෙනි මේ හේතුව නිසා දැන් ඕක පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් පින්කමට සම්බන්ධ වෙනකොට සමහර වෙලාවට පින්කමේ යම් අංගයක් කියනකොට මේක මෙහිමයි කරන්න කියලා ඔහු කියන පුළන්නේ අපේ පළාත්වල නම් කරන්නේ මෙහිමයි. එතකොට ඒ අදහස අදහස අතර ගැටීමක් තියෙනවනේ. ඒ ගැටීමත් එක මොකද වෙන්නේ? අන්තිමට අර පින්කම කරන අයත්ටත් හිතරි දෙනවා. ඔවුන්ටත් බාධාවක් ඇති වෙනවා. මොහොත් පින් අපව කරගන්නවා. මොහුගේ අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා. දැන් උදාහරණයක් ඇටියට බාගතුන හන්සිට විශේෂ බුදු පූජාවක් පූජා කරනවා. උතර කෙනෙක් අහන්න පුළුවා. ඇයි බුදුහාමුදුරට ඔච්චර තියන්නේ? අපි නම් ඔහොම තියලා නැහැ. අපි මෙච්චර දන් දීලා තියෙනවා. ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවා. එහෙම නැත්නම් දැන් දානයක් පූජා කරනකොට මෙන්න මේ වෙලාවට කලින් පූජා කරන්න ඕන. ඇයි ඔක ඔහොම හිතන්නේ කියලා සමහරලාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවා. සමහරලාට සාමින් වහන්සේලා මල් මතින් වඩම්මනවා. සමහර කෙනෙක් උක නොදැනගෙන ඒකට ඔහුගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන් මල් පාගණික හොඳ නෑ ඔක පෞ සිද්ධ වෙනවා ඒ නිසා පින්ඔතුණි පින්කමකට ගිහිල්ලා යමක් විවේචනාත්මකව දකින්න කලින් අඩුගානේ පින්කම කරන අයගෙන් ගිහිල්ලා විමසන්න තමන්ට මේක වැරදි කියලා හිතුණට තමන් ගිහිල්ලා ඒක වැරදි කියලා විවේචනය කරන්න එපා විමසන්න මොකද ඔවුන්ටත් අදහසක් ඇතිනේ ඒක සම්බන්ධයෙන් ඇයි ඔයාලා මේක මෙහෙම කරන්නේ ඇයි මේ මල් පාගන්නේ මං අහලා තියෙන විදිහට මල් පාගන එක හොඳ නැහැ අන්න එහෙම විමසන්න එතකොට ඔවුන්ගේ අදහස් ටික අරගෙන තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න හැබැයි අදහස් ඉදිරිපත් කරද්දී තමන්ගේ හිතළු නෙවෙයි ඉදිරිපත් වෙන්න ඕන ධර්මය එතකොට අර පින්කම කරන අයට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති මෙන්න මේ කාරණාව පින්කම් වලට සම්බන්ධ වෙන හැම කෙනෙක්ගේ ළඟම තිබිය යුතු විශේෂ කාරණාවක් එහෙම නැතුව කරුණු නොදැනගෙන අර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් දැනගෙන පින්කම් වලට සම්බන්ධ වෙන අය පින්ඔතුනි ධර්ම කාරණාවල් හරියට නොදන්නා කම නිසා හරියට පින්ඔතුනි පව කරගන්නවා අන්න ඒ පව උන්ට නොකරගන්නත් ඔවුන්ගේ සංසාරයට උපකාරයක් ලබා ගන්නත් ඕන නිසා තමයි මම මේ කාරණාව සිහිපත් කළේ ඒ නිසා නැවත නැවත සිහිපත් කරනවා යමෙක් පින්කමක් කළොත් ඒ පින්කම කරන කෙනා තමයි එතන මූලික ඔහුගේ ඒ පින්කමට බාධාවක් ඇති නොවන ආකාරයට තමයි පින්කමට සම්බන්ධ වෙන්න ඕන. එහෙම බාධාවක් ඇති වුණොත් තමන්ට ලොකු අකුසලයක් වෙන්න පුළුවන්. අර මගේ මතකය හරිනම් විශාකා උපාසිකාවගේ දවසක් දානෙකට එක්තරා කාන්තාවක් යම්කිසි පූජාවක් අරගෙන එනවා. මට මතකයි පාපිස්සක් වගේ පූජාවක් තමයි එතනට අරගෙන ඉන්නේ. ඉතින් ඇය ගෙනාපු ඒ පූජාව තියාගන්න තැනක් නැහැ. දැන් ඇය දුක් වෙනවා. පිගුතුරි දන්නවද ඒ ගෙනාපු පූජාවේ වටිනකම කහවණු ලක්ෂයක් වටිනවා ඒ කාන්තාව ගෙනාපු පූජාව අන්තිමට ආනන්ද හාමුදුරුවෝ එක්තරා තැනක් දැකලා ඒ තැන කිසිම දෙයක් තියන්න බැරි තැනක් ඒ නිසා එතන පොඩි ඉඩක් තිබිලා අන්න එතන තමයි තැන්පත් කරන්න දුන්නේ කහවණු ලක්ෂයක් වටින එක අන්න ඒ වගේ පින්ඔතුණි දැන් විශාකාව එතකොට හිතන්නකෝ ඇය දීපු දාණය කොච්චර උසස් ඇද්ද ඉතින් මම මේ කාරණාව සිහිපත් කළේ ගොඩාක් අවබෝධයක් නැතුව පින්කම් වලට සම්බන්ධ වෙන අය ඔය වගේ හරියට පව කරගන්නවා. දැන් සමහර කෙනෙක් හොඳට සකසල පිරිකරක් පූජා කරනවා. පිරිකර සකස් කළා තියෙනවා. දැන් අපි ගොඩාක් වෙලාට කියන පිරිකරක් සකස් කරනකොට විනිවිද පේන කොළවල පිරිකර උතන්න, ඒක ලස්සනට සකසලා ඒක සූදානම් කරන්න. ඒත් මේ කාරණාවල් දැනගත්තු අය පින්කම් කරනවා. ඕක නොදන්න අය සමහරලාට අර මේ බ්‍රවුන් පේපර් කොළවල ඔතලා පත්තර කොළවල ඔතලා පිරිකර කරගෙන යන්න පුළුවන්. දැන් ඔහු ගිනිච්ච පිරිකරයි අර සකසල තියෙන පිරිකර අතර ගැළපීමක් නැති වෙනවා. එතකොට මේ පිරිස කොච්චර අපහසුතාවයට පත් වෙනද බලන්න. ඒ නිසා පින්ඔතුණි පින්කමට සම්බන්ධ වෙනකොට කලින් මේ පින්කම පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න. පින්කම කරන අයගෙන් පින්කම පිළිබඳ විමසන්න. විමසලා ඔවුන් අවසර දෙන ප්‍රමාණයට පමණක් පින්ඔතුණි පින්කමට සම්බන්ධ වෙන්න. මම අරක කරන්නම් මේක කරන්නම් කියලා එයාලට බාධාවක් වෙන විදිහට බාර ගන්න නැතුව ඒ පිරිසට බාධාවක් නොවන විදිහට පින්කමට සම්බන්ධ වෙන හරියට අර මං උදාහරණයකින් කිව්වා වගේ යම් ඉල්ලමක් තියෙන භූමියකට අවසරයක් දෙනවා ඔයගොල්ලොත් ඇවිල්ලා මේක ඉල්ලමක් කපලා මෙනික් ගන්න. එහෙනම් තමන්ගේ බලාපොරොත්තු මෙනික් ලබා ගන්න නම් තමන් වෙහෙසෙන්නට ඕන. ආන් ඒ වගේ තමන්ගේ අවශ්‍යතාවේ පින් කරගන්න නම්
එතනට ගිහිල්ලා හරියට පින් උතුණි පින කරගන්න. එතකොට තමන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. මම මේ කාරණාවල් බොහෝ වෙලාවට සිහිපත් කළේ සමහර අවස්ථාවන් වලදී පින්කම් කරද්දී අපි අත්දකින අත්දැකීම් ඒවා තුලින් දෙගොල්ලෝටම කොයිතරම් අලාභයක් අයහපතක් මෙලවට සහ පරලොවට වෙනවද කියන කාරණාව නිසා තමයි මම මේ කාරණාවල් ටික අනුකම්පාවෙන් සද්ධාව තියෙන ප්‍රඥාව තියෙන සිහිය තියෙන යම් කිසි කෙනෙකුට තමන්ගේ අඩුපාඩුවක් හදා ගන්න ඕන නම් අන්නේ අඩුපාඩුව හදා ගන්න ඕන අයට අනුකම්පාවෙන් තමයි මේක සිහිපත් කළේ මොකද සමහරලාට අඩුපාඩුකම් පෙන්වල දෙනකොට කෙනෙකුගේ හිතරි දෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න මේ කාරණාව නිසා තමන්ගේ හිතරි දෙනවා නම් සංසාරේ විඳින්න වෙන දුකට වඩා භයානකයි ඒ භයානක දුකද නැත්නම් මේ වෙලාවේ හිතරි දවන එකද වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණාව ප්‍රඥාව තියෙන නුවණ තියෙන අය මේක සිහිපත් කරගන්න ඒ නිසා පින්ඔතුනි මෙන්න මේ ක්‍රමයට දෙගොල්ලොම පින්කම් කරගන්නට ඕන ඉතින් දැන් මේ සිටුවරයා ඔන්න ඔය බලාපොරොත්තු වෙන දැන් පිරිසට පින්කමට සම්බන්ධ වෙන්නේ කියලා ආරාධනා කළා. දැන් ඉතින් මේ පිරිස තම තමන්ගේ ශක්ති ප්‍රමාණෙන් පින්කමට සම්බන්ධ වෙනවා. ඒතර මේ පින්කම කරද්දි මේ සිටුවරට ධනිය තියෙනවා. පින්කම සම්පූර්ණයෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහුගේ බලාපොරොත්තුව තමයි තවත් පිරිසකට අවසර දෙන එක. ඔවුන්ට දොර විවර කරලා දෙනවා එන්න ඇවිල්ලා මේ පින්කමට දායක වෙන්න කියලා. පිගතුරේ ගමේ හිටියා එක්තරා ව්‍යාපාරිකී මේ ව්‍යාපාරිකයාගේ කඩේටත් මේ සිටුවරයා ගියා ගිහිල්ලා ඔහු දැන් මේ පින්කමට පින්කම පිළිබඳ මතක් කරනවා සම්බන්ධ කරගෙන කරුණ සිහිපත් කළා දැන් මේ මුදලාලි හිතින් අර මිනිස්සයාට බයිනවා එම දොස් කියලා පිංගතුනි ඔන්න පින්කමට දායක වෙනවා කොහොමද දායක වෙන්නේ අර හිතේ තරහත් එක දායක වෙන්නේ දේශියත් එක දායක වෙන්නේ ගොඩක් වෙලාවට මිනිසුන්ගෙන් දකින්න ලැබෙන අඩුපාඩුව. තමන් අකමැති සිතක් එක්ක තමයි දැන් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. බලන්නකෝ මේ මුදලාලෙගේ ඒ අකමැති සිත පින්කම නිමාවට පත් වෙන කම් මේ මුදලාලෙව කොයිතරම් අකුසල වලින් පුරවනවද කියලා. ඒ තමන්ගේ අර අනවබෝධයෙන් ඇති කරගත්තු වැරදි වැටහීම පින්කම නිමාවට පත් වෙන කම් මේ මුදලාලෙගේ හිත කොච්චර අකුසල් වලින් පුරවනවද කියලා බලන්න. මේ කාරණාව අති විශේෂයි ගොඩක් දෙනෙක් පින්කම් වලදී කරගන්න වැරදි අඩුපාඩුව පින්කම සම්බන්ධයෙන් වැරදි වැටහීමක් තමන්ගේ හිතට ගන්නවා ඒ වැරදි වැටහීමත් එක්ක ඔන්න පින්කමට සම්බන්ධ වෙනවා පින්කම නිමාවටපත් වෙනකම්ම සමහර වෙලාවට ඉන්නේ අර වැරදි වැටහීමත් එක්ක අන්තිමට පින්කම නිමාවටපත් වෙනකම බොහෝ අකුසල කර්ම තමන්ගේ හිත තුල පුරවගෙන දැන් මේ මුදලාලට අතුනේ ආන් එහෙමයි දෙngaර මිනිසයාගේ පින්කම පිළිබඳ දන්නේ නේ හොයන්නේ බලන්නෙත් නෑ දැන් උනේ වැරදි වැටහීමක් ඇති කරගත්තා එහිම ඇති කරගෙන මේ මුදලාලේ කොහොමද දායක උනේ ඇඟිලි තුඩු දෙකට අහු වෙන ප්‍රමාණයට හාල් ටිකක් දුන්නා ඇඟිලි තුඩු වලට අහු වෙන ප්‍රමාණයකට මුං ඇට ටිකක් දුන්නා ඇඟිලි තුඩු වලට අහු වෙන ප්‍රමාණයට තල ටිකක් දුන්නා ඉදිකඩ තුඩක් තියන්න පුළුවන් පුංචි ප්‍රමාණයකට ගිතෙල් බින්දුවකුයි පැණි බින්දුවකුයි දුන්නා ඉතින් දැන් අර උපාසක මහත්මයා ඒ සිටුතුමා අර අනිත් පිරිස දීපු බඩු ටික කැපැත්තකින් තියලා තමන්ගේ රතේ මොදලාලි දීපු ටික විතරක් වෙනම තියාගත්තා. දැන් ඔක මොදලාලි දැක්කා. පිරිසත් බලාගෙන ඉන්නවා. මොදලාලි දන් දීපු හැටි. ඒ නිසා ඒ පිරිස මොදලාලට නමක් පටබැඳා බිලාල පාදක මොදලාලි කියලා. බිලාල පාදක කියන්නේ බලල් කකුල් ඇති මුදලාලි කියන අර්ථය. ඇයි අර බලලෙකුගේ අතට අහු වෙන විදියට නේ දන් දුන්නේ. ඒකේ නම පට බැඳුනි. දැන් උන සිටුවරයා අර බාණ්ඩ ටිකක් අරගෙන තමන්ගේ නිවස බලා යනවා. තානි සෝදානම් කරන්න. මුදලාලි මේක දැකලා එක්තරා මෙහෙකරුවෙක්ට කතා කරලා කියනවා අර මිනිස්සෙගේ පස්සෙන් ගිහලා බලන්න මොකද්ද කරන්න කියලා. මුදලාලට ඕනකම තිබුණේ දැන් මේ මිනිස්සෙ කරන නරක වැඩේ මොකද්ද කියලා බලා ගන්න. නමුත් අර සිටුවරයා ගිහිල්ලා පින්කමේදී පින්ඔතුනි දැන් උදාහරණයක් හැටර අපි හිතමු හාල් වර්ග 3කින් බත් වර්ග 3ක් හදනවා අර මුදලාලෙගෙන් ගත්තු හාල් ටික එක බත් වර්ගයකට එක හාල් ලැටේ ගානේ හාල් ටික දානවා අපි හිතමු මුං ඇට වලින් ව්‍යංජන දෙක තුනක් හදනවා කියලා වර්ග දෙක තුන එතකොට එක
ව්‍යංජනයකට එක ආකාරයකට එක ඇටේ ගානේ අර මුංගට ටික බෙදලා දෙනවා. ওই විදිහට දාය පින්කමට දායක කරගත්තා. දැන් අර මෙහිකරු වැවිල මුදලාලට උක කිව්වා. නමුත් මුදලාලිනේ තාමත් වැරදි හිතක. ඇයි වැරදි දෘෂ්ටියකින් වැරදි කෝණකින් බලලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ ආයිමත් මුදලාලි හිතින් හිතනවා අනිවාර්යයෙන්ම මේ මිනිස්සයා බුදුහාමුදුරන් ඉස්සරහ ගිහලා මගේ නම කියලා නිඳා කරයි. බොහෝ දිනක් ස්වාමීනි මෙන්න මේ විදියට දායක වුණා. නමුත් මේ මුදලාලි විතරක් මෙන්න මේ ප්‍රමාණයෙන් දායක වුණා කියලා මගේ නම කියලා මට නිඳා කළයි. එහෙම නිඳා කළොත් මම මේ කිනිස්සෙන් මේ මිනිස්සයාට ඇනලා මරනවා කියලා කිනිස්සකුත් ඉනේ ගහගෙන දැන් ඔන්න දම්පලට ගියා. එදා භාග්‍යතුන් වහන්සේට දානි පූජා කළ අර සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිටට ගිහිලා කියනවා ස්වාමීනි මේ දාණය සාර්ථක කරගන්න බොහෝ දිනක් සම්බන්ධ වුණා බොහෝ දිනේ දායක වුණා නමුත් ස්වාමීනි මගේ මේ පින්කමට මහා ප්‍රමාණෙන් හෝ අල්ප ප්‍රමාණෙන් හෝ යමෙක් දායක වුණා නම් ඒ හැම දිනාටම සමානව මේ මහත්ඵල මහානිසංස දානානිසංස ලැබේවා කියලා අනුමෝදනාව කළා ඕක බලාගෙන ඉඳලා අහගෙන හිටපු සිටුවරයාගේ හදවත පැලෙන්න වගේ වුණා මම කොයිතරම් වැරදි හිතකින්ද මේ මිනිසයා කිරී හිටියේ මේ මිනිසයා මොනතරම් සත්පුරුෂයෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සමාව ගත්තා බලන්න පින්වතුනි කොච්චර වටින කාරණාවක්ද මම මෙතරදීත් විශේෂ අමතර කරුණක් මේ කාරණාවෙදි අපේ පින්වතුන්ට ඉස්මතු කරන්න කැමතියි පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ රහතන් වහන්සේලා ඉන්න සමාජයක නෙමෙයි අපි මේ ජීවත් වෙන්නේ ලෝභ දේශ මොහ මද මාන ඉරිසියා රාගය මී ආදී වශයෙන් බහුල කෙලෙස් ගොඩක් තියෙන මිනිස් සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ එතකොට මේ මිනිස් සමාජයේ ඔය කෙලෙස් වලින් පිරලා තියෙන නිසා ඔය කෙලෙස් එක්ක ගැටෙන එක පින්වතුනි සාමාන්‍ය දෙයක් මම මේ කාරණාව අපේ පින්වතුන්ට මතක් කළේ පින්වතුනි පින්කමක් කරනකොට විවිධ පැති වලින් තමන්ගේ පින්කමට බාධකෙන්න පුළුවන්. සමහර වෙලාවට පින්කම කරන කෙනාගෙන් බාධකෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධ වෙන පිරිසගෙන්. මොකද විවිධ මට්ටම් වලින් සම්බන්ධ වෙන්නේ. සමහර කෙනෙක් එනවා එතන තමන්ගේ නම ඉස්මතු කරගන්න, තමන් විස්මතු කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ බලයක් පෙන්වන්න, තමන්ගේ දැනුමක් පෙන්වන්න, ওই වගේ විවිධ මට්ටම් වලින් එනවා. ඉතාම සද්ධාවෙන් පින්කමට සම්බන්ධ වෙන්න අයත් ඉන්නවා. දැන් ඔය හැම දිනාම එකට එකතු වෙලා පින්කම කරනකොට පින්වුතුනි බලන්නකෝ බොහෝ වෙලාවට එකට එකතු වෙලා පින්කම් කරන පිරිසත් එක ගත්තම කිහිප දිනක් හරි පින්වුතුනි අමනාප වෙනවන පින්කම නිමා වෙනකොට එයි අර අනවබෝධය නිසා අවබෝධයක් නැතිකම නිසා මම මේ විශේෂ කාරණාව මතක් කරනවා කියලා සඳහන් කළේ පින්වුතුනි අපේ පින්වතුන් යම් කිසි පින්කමක් සෝදානම් කර ගන්නව නම් හිත රැක ගන්න එක පින්ඔතුනි මූලිකත්වයේ තබා ගන්න. ඒක සම්බන්ධ වෙන පිරිසකින් වෙන්න පුළුවන්. සමහර ලාවට තමන් දාණය සඳහා සෝදානම් කරන දේවල් වලින් වෙන්න පුළුවන්. කොටින්ම කියනව නම් පින්කමට වඩින ප්‍රතිග්‍රාහකයාගෙන් වෙන්න පුළුවන්. ඔය කොයි පැත්තකින් පින්ඔතුනි බාධාවක් ආවත් හිත රැක ගන්න කෙලෙස් වලට හිතට එන්න ඉඩ නොදී කවුරු මොන දේ මොන විද්‍යකට කිව්වත් තමන් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ නම් තමන් කරන්නේ තමන් කිසි වෙලාවක ඒකට බය වෙන්න එපා මම අර පෙර දවසකත් විශේෂයෙන් මතක් කළා අපි ගොඩාක් කාලවට බයයි මිනිසු බණිනවට අර බලසංගහවත සූත්‍රයේ සඳහන් කරනවා අසීලෝක බය කියලා හැබැයි හරියට ධර්මයේ දැනගෙන හරි අවබෝධයකින් පින්කම කරනවා නම් පින්වතුනි මේ අසීලෝක බයට බයටපත් වෙන්නේ මිනිස්සු බණි අරකිනා බණි අරකිනා නිඳා කරයි කියලා ඒ බිය හිතේ ඇති කරගන්නේ නැහැ අන්න ඒ තැනට තමන්ගේ හිත ගන්න තමන් දන්නවනම් තමන් කලේ හරි දේ කියලා ඒ කියන්නේ තමන්ගේ හිතට හිතන හරි දේ නෙවෙයි ධර්මයේ තුලින් මම මේ ධර්මයේ තුලින් ධර්ම කාරණාවක් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනේ මම මේ ක්‍රියාත්මක කළේ එතකොට ඒ ක්‍රියාත්මක කරන වචනයත් එක්ක තමන් කිසි වෙලාවක බියටපත් වෙන්න එපා ලෝකේ කෝටි 700ක් මිනිස්සු ඉන්නව නම් කෝටි 700 දෙනා බැන්නත් පින්වතුනි තමන්
හිතින් වැටෙන්න එපා අකුසලයකට හිතට එන්න ඉඩ දෙන්නට එපා තමන්ගේ හිත කෙලෙස් වලින් දූෂ්‍ය කරගන්න එපා මොකද අද ඔබ බැනුම් ඇහුවත් මේ ලෝකේ ආර්යයන් වහන්සේලා ඔබට ප්‍රශංසා කරනවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා ඒ ප්‍රශංසාව තමයි මේ ලෝකේ අපි ලබාගත යුතුම ප්‍රශංසාව නැත්නම් මේ කිනිකාගෙන් දෙන සහතික අපට ඇත්තටම ලොකු වටිනකමක් නැහැ කෝටි 700 දෙනායකට එකතු වෙලා අපට සහතිකයක් දුන්නා අපට පිංඔතේ වැඩක් නැහැ මොකද මේ කෝටි 700 දෙනාට වඩා ප්‍රබලයි කෝටි ලක්ෂයක් සක්වලක් වෙන සත්ත්වයෝ කෝටි 700 දෙනා කියන්නේ කොයිතරම් සුළු ප්‍රමාණයක්ද කෝටි ලක්ෂයක් සක්වලක් මැදදී ලබන ප්‍රශංසාව ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනකොට ප්‍රශංසා කරන්නේ ආන්න ඒ ක්‍රමයට ඒ නිසා පිංඔතුනි එහෙම පිංකම් වලට බය වෙන්න එපා ඒ නිසා කවුරු මොන විදියකට බාධා කළත් කොයි විදියකට ඒ බාධාව ආවත් හිත රැක ගන්න. හරියට අර බන්දුල මල්ලිකාව වගේ. බලනකෝ බන්දුල මල්ලිකාව දානේ දෙනකොට ඒ බන්දුල මල්ලිකාව කොයිතරම් හොඳට පුරුදු පුහුණු කරගත්තු හිතක් තිබුණාද කියලා. මම මේ කතාව දීර්ඝ වැඩි නිසා මෙතන සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල සේනාධිපතිගේ බිරිඳ. බන්දුල සේනාධිපති කියන්නේ කොසල් රයිතුමාගේ සේනාධිපතිතුමා ප්‍රධාන සේනාධිපතිතුමා කොසල් රයිතුමා මේ බන්දුල සේනාධිපති පිළිබඳ වැරදි කතාවක් ගන්නවා මොකද බන්දුල සේනාධිපති රජතුමාගේ එක්තරා විනිශ්චයකාරයන්ගේ වැරදි වැඩක් රජතුමාට අල්ලලා දීපු නිසා ඔවුන් තරහයිති කරගෙන බොරු චෝදනා කරලා කේලම් කියලා ඔන්න රජතුමාගේ හිත අපහදවනවා බන්දුල සේනාධිපති සම්බන්ධයෙන් එනිසා රයිතුමා මේ බන්දුල සේනාධිපතිව මරන්න තීරණය කළා. බන්දුල සේනාධිපතිට ඉන්නව ළමයි 32. කෙර කොසල බන්දුල මල්ලිකාව කියන මේ දෙන්නටම. බන්දුල මල්ලිකාව දවසක් ගෙදර දානයක් දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන වඩම්මවල. අන්න එදා පිංඔතුණි කොසල් රජතුමා බන්දුල සේනාධිපති වෙයි ළමයි 32 වේ ඝාතනය කළා. ඔය පණිවිඩය අරගෙන පණිවිඩ කරුවේ බන්දුල මල්ලිකාවට ඇවිල්ලා තුණ්ඩු කැලේකින් ලියල දුන්නා. බන්දුල මල්ලිකාව තුණ්ඩු කැලේ දැකලා ඒ තුණ්ඩු කැලිනී සංගවගෙන දැන් දානේ පූජ කරා. ඒ විලාවේදී තවත් විශේෂ දෙයක් සිදු වුණා. ඒ තමයි දානෙට ගෙනාපු එක්තරා ගිතෙල් කල්ලයක් දාසියකගේ පය වැදලා කුඩු වුණා. ওই විලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකාවගේ හිත අපිරිසිදු කරගනී කියන බියෙන් උන්වහන්සේ ඒ විලාවේ බන්දුල මල්ලිකාවට කියනවා මල්ලිකාවනි දැන් මේ බිඳුනු ගිතෙල් කලේ ගැන හිතන්නැතුව ඉන්න. සාරිපුත්ත හාමුදුර එතනදි කරේ ඇයිගේ හිත අපිරිසිදු වෙයි කියන සිතුවිල්ල නිසා. එහෙමනොත් පින්කම තුලින් ඇයිගේ පිනට බාධාවක් කරගන්නවනි. නමුත් ඇය අර ඉනේ සංගවල තියෙන තුණ්ඩු කැල පෙන්නල කියනවා ස්වාමීනි මේ බිඳිච්ච ගිතෙල් කලේ ගැන මොකද්ද? ඊට වඩා හිතන්න ඕන කරුණු මගේ ළඟ තියෙනවා කියලා අර තුණ්ඩු කැල පෙන්නවා. ස්වාමීනි මේ වෙනකොට මගේ ස්වාමියයි මගේ ළමයි 32වයි මරපු පණිවිඩයයි මේ තියෙන්නේ. ඒ පණිවිඩයේ හිතේ සංගවගෙනයි මම මේ දානීය පූජා කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින්ම ප්‍රශංසා කළා. ඇයි පිංඔතුණේ මේ වෙලාවේ ස්වාමියා කෙරෙහි ඇල්මක් දරුවන් කෙරෙහි ඇල්මක් නැතුවද එහෙම කළේ? නෑ තියෙනවා. හැබැයි ඇයි දන්නවා මම මේ වෙලාවේ මේකත් එක ගැටුණක් ගැටෙන්න ගියොතින් මගේ පින්කමට තමයි මං හානියක් කරගන්නේ. ඒ නිසා මං ඒ හානිය කරගන්නේ නැහැ කියලා ඇයි ඒ වෙලාවේ හිත තද කරගත්තා. හිත ශක්තිමත් කරගත්තා. මම කොහොම හරි මේ පින්කම කරනවා කියන වීරිය උපදව ගත්තා. මම මේ අවසානයේදී අපේ පින්වතුන්ට මතක් කළේ පින්කමට කොයි විදියකට බාධා කළත් හිත රැකගන්න. බලන්න මේ සිටුවරය කොච්චර සත්පුරුෂයෙක්ද? සිටුවරයා තැන් තැන් වල අර මුදලාලිට බැන බැන ගියේ නේ. සිටුවරයා ගිහිලා බුදුහාමුදුරුවන් දෙක දොස් කිව්වේ නේ. සිටුවරයා පිංඔතුණි තමන්ගේ පිනට හානියක් කරගත්තේ නේ. ධර්මීය දන්න ධර්මී පිළිබඳ අවබෝධයක් තියෙන බුද්ධ ශ්‍රාවකයා පිංඔතුණි හරියට මිනි මේ වගේ කෙනෙක් වෙන්න ඕන. මේ සිටුවරයට සමාන කෙනෙක් වෙන්න ඕන. මොකද ඔහුගේ අපේක්ෂාව එකිනෙකාගේ අඩුපාඩුකම් තැන් තැන් වල ගිහිලි විවේචනය කරන එක නෙමෙයි. ඔහුගේ අරමුණ පින්කම කරගන්න එක. එතකොට මේ පින්කම ඔහු කරද්දී ඔහු අවසර දුන ඔහු දොර විවර කරලා දුන්නේ තවත් පිරිසකට ඇවිල්ලා පින් කරගන්න. එතකොට ඒ අය
ඔවුන්ගේ ඥානීය අනුව ඇවිල්ලා පින් කරගත්තා. සමහර දෙනේ කකුසල් කරගන්න ඇති අර මුදලාලි වගේ අය. හැබැයි ඔහුට තවත් කෙනෙක්ගේ අපිරිසුදු භාවය ඔහුට අපිරිසුදු වෙන හේතුවක් කරගත්තේ නැහැ. ඔහු ඉතරකගෙන ඔහු පින්කම කළා. පින්තුනි ඥානවන්ත ප්‍රඥාවන්තයා මෙන්න මේ සිටුවරට සමානයි කියලා මට හිතෙන්නේ. ඒක අද මේ කතාව මම අපේ පින්වතුන්ට දේශනා කළේ. මේ කතාව ගත්තොත් මේ ගාථාවේ අර්ථය පින්වත්නි වෙනම සාකච්ඡා කරන්න ඕන වටින කාරණාව. නමුත් මට හිතුණා අපේ සමාජයේ නොඑක් නොඑක් දෙනාගේ ළඟ තියෙන යම් යම් කිලිස් නිසා මට හිතෙනවා මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා පින්කම්කට සම්බන්ධ වෙන පින්කම් කරන මේ දෙපාර්ශවයටම. ඒ නිසා ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ කිසි කෙනෙක් පින්වත්නි හිත අපිරිසිදු කරගෙන හිත දූෂ්‍ය කරගෙන අකුසලයට හිත නැඹුරු කරගන්න එපා. ලැබිච්ච වෙලාවේ ධර්මීය පිළිසරණක් කරගෙන පුළුවන් තරම් පින් කරගන්න මේක අවස්ථාවක් කරගන්න. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අර මොදලාලි අර විදියට සමාව ගන්නකොට භාගතුන් හන්සේ කරුණු විමසුවා. එතකොට තමයි මොදලාලි කිව්වේ මම මෙන්න මෙහෙම දෙයක් කළා. මම හිතුවේ මෙහෙම වෙයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. සිටුතුමා මෙන්න මේ විදිය දෙයක් කරපු නිසා මගේ හිතේ දුකක් ඇති වුණා. ඒක ඇවිල්ලා මං සමාව ගත්තා කියලා කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කරලා කියනවා මේ පින සුළුයි. මේ කරන්නේ පොඩි පින්කමක්. එහෙම කියලා පිනට කවදාව තවමං කරන්න එපා කිව්වා. අනේ ඔක ලොකු පිනක් නෙවෙයි පොඩි පිනක්. එහෙම කවදාව තවමං කරන්න එපා කිව්වා. මොකද වැසි කාලයක කලයක් එළිය තියෙනකොට ඒ කලයට වතුර බිඳුව බිඳුව වැටුණත් යම් දවසක යම් වෙලාවක ওই කලිය වතුර වලින් පිරෙනා වගේ පුංචි පුංචි පින් ටිකක් එකට එකතු වුණත් ඒ පින් වලින් පින්කම් පින් එකතු වෙලා පින් නැමැති කලේ පිරෙනවා. ඒ නිසා හැම වෙලාවකම පුළුවන් තරම් වෙහිසලා කුසලයේම වඩන්න සුළු පින්කමක් කියලාවත් අත්හරින්න නැතුව හැම පින්කමක්ම කරගන්න කියන කාරණාව භාගතුන් හසේ මෙහිදී දේශනා කළා. එහෙමනම් අපේ පින්වතුන්ටත් මේ කාරණාව මං හිතනවා විශේෂයෙන්ම ප්‍රයෝජනයක් වෙයි. මොකද මේ ලැබිච්ච වෙලාවේ මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ තමන්ගේ හිත රැකගෙන කොහොමද සසරට උපකාරයක් වෙන විදියට පින්කමට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව සිහිපත් කරමි. එහෙමනම් අද දවසේ කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම ධර්ම දානයක් හැටියට දායාද කරන්නට නිත්නාලිකාවේ ඉරිදා ධර්ම දක්ෂිනාවේ දායකත්වයේ දරන එපින් උතුට අපි පින් අනුමෝදන් කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ 2B නොම්බර 80 එල් ජාතික නිවාස රද්දොළුගම පදිංචි HA කුසුමාවතේ පෙරේරා සහ ඊ විමලසිරි ඇතුළු පවුලේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2020 ජුනි 29 වෙනි දින මියගිය ඊ ආශා තරංගිකා මුතුමාලි දියණියට පින් අනුමෝදන් කරන්නට. ජුනි 13 වෙනි දිනට ඇයි ජීවත් වෙලා හිටියනම් ඇගේ එදින තමයි ජන්මදිනය සිහිපත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ජුනි 13 වෙනි ජන්මදිනය සමරන්නට හිටපු වසර දෙකකට පෙර මිය පරලෝ ගියපු ඒ ආදරණීය දියණියට මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ දියණිය මේ පින් අනුමෝදන් වේවා. කිසිම භවයක අකල් මරණයකටපත් නොවේවා. සංසාරේ පරම මනුෂ්‍යාවුෂම භුක්ති විඳින්නට මේ ධර්ම දානිමේ පින ඇයට උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම 2022 අප්‍රේල් 17 වෙනි දින මියගිය නිලෝෂි ප්‍රනෑන්ඩු මහත්මියටත් පින් අනුමෝදන් කරනවා. ඒ ඇතුළු කොට මිය පරලෝ ගියපු සංසාරගත සියලු මියගේ ඥාතින් මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත්ු සියලුම පින් ඒ සුජීවතු සිටින හැම දිනාටමත් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සියලු බලාපොරොත්තු පැතුම නිතු වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා
देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरन्रक्कन्तु सम्मा संबुद्ध शासनं चिरन्रक्कन्तु सम्मा संबुद्ध देशनं चिरन्रक्कन्तु सम्मा संबुद्ध सावकं। දර්ශනාවට වැඩම කොට බදාල පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා।